ත්‍රිවිධරත්නයේ අනත්ත වූ ගුණ බලයෙන් ඔබ සැමට සිතේවා. සුභින්තුනී පන්සිල් සුරකින දැහැම සමාජයක් ලොවට දායත කිරීමට මග කියා දෙන TV දිදුල බෞද්ධ රූපහණි නාලිකාවේ මේ පැයට නිමිත උතුම් දායකත්ව ධර්මදේශනාව මෙලෙසින් TV දිදුල බෞද්ධ රූපහණි නාලිකාවේ දෙල්ගොඩ මැදිරි සංකීර්ණයේ සිට ඔබට සමීප කරන්නටයි අප මේ සූදානම් වන්නේ. සුභින්තුනී මේ උතුම් දේශනාව මෙහිවීම වෙනුවෙන් අප සිදු කොට වදාළ පාදහපි වන්දන නමස්කාර පුරක ආරාධනා පිළිගනිමින් මේ පුණ්‍යවන්ත වූ සදහම් මණ්ඩපයේ වෙත වැඩම කරන්නට යෙදුනා. වැ උඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසන වාසී අවසරයි නම් කියන්නට පූජනීය පුහුල්වැල්ලේ සාරද පින්වත් ස්වාමීන් වහන්සේට ගෞරවනීය දේශකයන්න් වහන්සේ අප ප්‍රථම කොට සාදු නාදනවා පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. සුභමතුනි මේ උතුම් ධර්ම දේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් අද පින්බර වූ දායකත්වයෙන් කටයුතු කරනු ලබන සුභින්තුන්ට මේ මොහොතේ අප සිහිපත් කර සිටමා. ඔබ විසින් ඉතාමත්ම ශ්‍රද්ධා සිතින් යුතුව සක්සා කන්ට ඉදිච්ච අලංකාරවත් වූ මල්වට්ටිය පින්වත් දේශකයන් වහන්සේට අතගස්වා ඉන් අවසන ලෞතුරු තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ දෙසා පූජා කරන හැටියට, ඒ වගේමයි දැහැත්වට්ටිය පිළිකන්වමින් ගෞරවනීය දේශකයන්න් වහන්සේට ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන හැටියටත් මේ මොහොතේ අප සිහිපත් කර සිටමා. සුභින්තුනි මේ උතුම් ධර්මදානමේ පින්කම් වෙනුවෙන් අද පින්බර වූ දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා කොළඹ පහ උද්‍යානපාරේ පදිංචි තේජන සමන් ජයසිංහ, සුනේත්‍රා ජයසිංහ, හරිණී ජයසිංහන ඒ පින්වත් සහෝදර සහෝදරියන් විසින්. පින්තුන් අදවසේදී ආරම්භ වශයෙන් සඳහන් කරගෙන තිබෙනවා වර්ෂ 1997 නම්වෙනි මස 27 වන දින, එනම් මීට වසර 25කට පෙර පරලොව සැපත් දෝන මේරි විජේසූරිය මෑණියන්ට සහ වසර 18කට පෙර පරලොව සැපත් දෝන සයිමන් ජයසිංහ පියාණන්ට පරලොව ජීවිතය සැපවත් වී උතුම් නිවනින් සැනසීම උදෙසා මේ කුසල් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනාවන් එක්කිරීමටත්, ඒ වගේම බියගම පදිංචිව සිට පරලොව සැපත් DFH ජයසිංහ මහත්මයාටත්, ගම්පහ පදිංචිව සිට පරලොව සැපත් අජිත් රණසිංහ මහත්මයාටත්, හෝකන්දර පදිංචිව සිට පරලොව සැපත් මහින්ද කරුණාරත්න යන ඥාති සොහිරන්ටත් පුණ්‍යානුමෝදන්වන් ඉක්කිරීමටත්, ඒ වගේම අවසරයි අතිපූජනීය බණ්ඩාරවේල අමිතානන්ද නායක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝාෂි සම්පන්නිය ලැබේවායි ප්‍රාර්ථනාවන් එක්කරන්නටත්, දේශකයන් වහන්සේටත්, වැඩ සිටින මහා සංඝරත්නයටත්, විදේශයන්හි වාසය කරන පවුලේ සියලුම සහෝදර සහෝදරියන් ඇතුළු දුවතරුවන්ටත්, අද දින ධර්මශ්‍රවණයේ සඳහා පැමිණි සියලුම පින්වත් පිරිසටත්, දිදුල නාලිකාවේ ගරු සභාපති අවසරයි නම කියන්නට පූජනීය මාලිකාවිල අස්සදී පින්වත් නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන ඒ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, ලක්වැසි ලෝවැසි සැමටත් නිදුක් නිරෝගී සුවපත්භාවයේ සැලසේවා, උතුම් නිවනින් සැනසීම ලැබේවායි ප්‍රාර්ථනාවන් එක්කිරීමත් මේ උතුම් ධර්මදේශනාවේ ප්‍රධාන අරමුණු වශයෙන් සදහැවතුන් අදවසේදී සඳහන් කරගෙන තිබෙනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුප්ප බුද්ධං පබුජ්ජಂತಿ සදා ගෝතම ශාවකා, යේ සන්දිවාච රත්තෝච නිච්ඡං ධම්මගතා සති. මේ උතුම් පුණ්‍ය භූමියේ වැඩවාසය කරන
අතිපූජ්‍ය නායක මාහිම්පාණන් වහන්සේලා වරක් ප්‍රධාන ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්නතුනි, අද දවසේ කොළඹ පහ උද්‍යාන පාර පදිංචි තේජන සමන් ජයසිංහ මහත්මයා වගේම සුනේත්‍රා ජයසිංහ මහත්මියත්, හරිණි ජයසිංහ සහ සහෝදර සහෝදරියන් කියන පින්නත් අය එකතු වෙලා තමයි අද දවසේ මේ ලෝපුරා වාසය කරන බෞද්ධත්තන්ට තමන්ගේ චිත්තසංතානය නිවා ගැනීමට හේතුවෙන ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ. අපි දන්නවා පින්නුත්තුනි, අපේ ජීවිතවල අපි පරිත්‍යාගය කියන එක සංසාර ගමනේත් පුරුදු පුහුණු කරපු කාරණාවක්. මේ ජීවිතෙත් අපි පරිත්‍යාගය කියන එක පුරුදු පුහුණු කරනවා. බුදුදහම තුළ උගන්වන්නේ ශ්‍රමය පවා යම් කිසි කෙනෙකුට ලබා දෙනව නම් එයත් පරිත්‍යාගයක් බවයි. ඒ නිසා කියනවා ශ්‍රම දාන කියලා. ශ්‍රමයෙන් නමුත් යම් කෙනෙකුට කැප වෙලා කටයුතු කරනව නම්, පොදු වැටකට හරි යම් කිසි විදියකට කැපකිරීමක් කරනව නම් ඒකත් පරිත්‍යාගයක්. හැබැයි අපි මේ සංසාර ගමනේ සිදු කරගන්න සියලුම පරිත්‍යාග අභිභව ඉහලින්ම නැගී සිටින්නේ ධර්මයේ යම් කිසි කෙනෙක් දෙන්නෙකුට හරි, පස් දෙනෙකුට හරි, දහ දෙනෙකුට හරි, සිය දෙනෙකුට හරි ධර්ම දානයක් විදිහට ලබා දෙනව නම්, අර සියලුම දානයන් අභිභවාගියපු දානයක් බවට මේකපත් වෙනවා. සියල්ලටම හේතු තියෙන ලෝකේ අපි බලන්න ඕන ඇයි එහෙම වෙන්නේ කියලා. අනිකුත් සියලුම පරිත්‍යාගයන් අභිභවා ගිහිල්ලා ඉහළින්ම ධර්ම දාණය වැජඹෙන්නේ ඇයි කියලා බලන්න ඕන. අපි දන්නවා මේ ලෝකේට සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් පහළ වෙන්නෙම සසර දුක් නැති කරන්න. මොනවද අපි සංසාරයේ අත්දකින දුක්? කායික දුක් සහ මානසික දුක්. අපි විඳින දුක කොටස් දෙකකට බෙදන්න පුළුවන්, කායික දුක සහ මානසික දුක. කායික දුක කියන එක අපට යම් කිසි විදියකට හරි දුරු කරගන්න පුළුවන්, පහසුයි. දැන් එක දිගට වාඩි වෙලා ඉන්නකොට අපට අපහසු නම්, කායික දුක ඇති වෙනව නම්, අපි නැගිට්ටට පස්සේ අර වාඩි වෙලා ඉන්නකොට දැනුණ කායික දුක නැති වෙලා යනවා. අපි හිටගෙන ඉන්නකොට යම් කිසි කායික දුකක් ඇති වුණොත්, අපි වාඩි වෙන ඉරියව්වට ගියාට පස්සේ හිටගෙන ඉන්නකොට ඇතිවන කායික දුක නැති වෙනවා. හිටගෙන ඉන්නකොටත් අමාරුයි නම්, වාඩි වෙලා ඉන්නකොටත් අමාරුයි නම්, ඇවිදිනකොටත් අමාරුයි නම්, ඒ ඉරියව් තුනෙන් අපි අයින් වෙලා ඇල ඉරියව්වට යනවා. සාමාන්‍යයෙන් කය ඇසුරු කරගෙන උපදින දුක් අපිට ඉරියව් මාරු කළත් නැති කරගන්න පුළුවන්. හිත ඇසුරු කරගෙන උපදින දුක් එහෙම දුරු කරගන්න පුළුවන්ද නේද? කායික දුක් වගේම, කායික දුක් වේදනා වගේම මානසික දුක් වේදනාත් ඇති වෙනවනේ. දැන් කායික දුක් වේදනා නම් අපිට ඉරියව් මාරු කළා නැති කරගන්න පුළුවන්, වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ඖෂධ අරගෙන නැති කරගන්න පුළුවන්. බලන්න මානසික දුක් එහෙම ලේසියෙන් දුරු කරන්න බෑ. සමහර අය ඉන්නවා දවස් දෙකේ තුනේ මානසික දුක්වල හිර වෙලා ඉන්නවා. සමහර අය ඉන්නවා සතිය දෙක මානසික, ඒ කියන්නේ එක ප්‍රශ්නයක් නිසා එයා මොකද කරන්නේ, සතියක් දෙකක් මේ දුක විඳ 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 ඉන්නවා. සමහර අය මොකද කරන්නේ, එක ප්‍රශ්නයක් නිසා මාස ගාණක් දුක් විඳිනවා. සමහර අය පින්නතුන් එක ප්‍රශ්නයක් නිසා අවුරුදු 10 20 30 40 50 දුක් විඳිනවා. කායික දුක් නම් ඉරියව් මාරු කළා අපිට නැති කරගන්න පුළුවන්. රෝගාබාධයක් ඇති වුණොත් කය ඇසුරු කරගෙන වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ටිකක් අරගෙන සැත්කම් කරලා හරි ඒ කායික දුක නැති කරගන්න පුළුවන්. මානසික දුක් එහෙම බෑ. දුරුකරන්න අමාරුම මානසික දුක් පවා පින්නතුනි නැති වෙනවා
ධර්මදානය තුළ. මොකද අපි දන්නවා මේ ලෝකයේ තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් ඇසුරු කරන සාමින් වහන්සේලා විදියට අපිට බොහෝ අය කියලා තියෙනවා. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා මේ ලෝකයේ ශාසනික සේවාවන් කරද්දි ධර්ම දේශනා ආදිය සිදු කරද්දි ඒ ඇහෙන ධර්ම ශ්‍රවණයන් තුලින් අපට කියලා තියෙනවා ස්වාමින් වහන්සේ අවුරුදු ගණන් විඳවපු විඳවිල්ලෙන් මං අත්මිදුනා. සති ගාණක් තිස්සේ මං විඳපු දුක මොහොතකට හරි පහව ගියා කියලා. ඒ කියන්නේ මේ ධර්මයේ තියෙන පින්නතුනි ආශ්චර්යයක් වෙන මොනම දෙයකින්වත් දුරු කරන්න බැරි හිතේ දුක් නැති කරන්න පුළුවන්. එතකොට ධර්ම දාණය උතුම් වෙන්න එක ප්‍රධාන හේතුවක් ඒක. මේ ධර්ම දාණය මේ ලෝකෙට ලබා දෙනකොට මේ බණ ඇහෙන කී දෙනෙක්ගේ නම් දුක් දුම්නස් නැති වෙනවද? ඒව නැති වෙන හැම මොහොතකම දායකත්වයේ දරණ අයට මහා පිනක්, දේශනා කරන අපටත් පිනක්. ඉතින් ඒක අපි මුලින්ම සිහිපත් කළේ මේ ධර්ම දානයේ වැදගත්කම අපි ඉස්සෙල්ලම හේතු සහිතවම දැනගන්න ඕනේ. ඉතින් තවත් ඈතට ගියොත් පංචස්කන්ධ දුක්ඛයෙන්ම දවසක අපි නිදහස් වෙන්නේ මේ ධර්මය නිසා. සුගතියට යන්නත් මේ ධර්මයේ හේතු වෙනවා. ඉතින් අපිට ගොඩාක් මේ ධර්ම දානයේ අගය ගැන කතා කරන්න පුළුවන්. අනිකුත් හැම දානයක්ම අභිභවා මේ ධර්මය ඉදිරියෙන් තිබීම සම්බන්ධව. ඉතින් අද දවසේ අපිට අපේ දායක පින්නතුන් සිහිපත් කරන්න යෙදුනා මේ විශේෂ කාරණාවක් මුල් කරගෙන ධර්ම දේශනාවක් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා කියලා. ඒ කාරණාව තමයි පින්නතුනි බොහොම වැදගත් කාරණාවක්. ඒක අපි සතුට වෙනවා අපිට ඒක සිහිපත් කිරීම ගැන. මේ ශාසනයේ ඇතර භික්ෂූන් වහන්සේලා වශයෙන් අපි උනත් මේ ශාසනයේ මේ විදිහට වැඩ කටයුතු කරන්නේ අපට ඇත්තරම සිව්පසේ පවා ලැබෙන්නේ අපේ පින්නතුන්ගෙන්, උපාසක උපාසිකාවන්ගෙන්. ඉතින් අපේ මේ පින්නත් පවුලේ සිහිපත් කළේ මේ උපාසක උපාසිකාවන් සතු ගුණ තියෙනවද නේද? අනේ උපාසක උපාසිකාවන් සතු ගුණ ගැන අද අපි ශ්‍රවණය කරන්න කැමතියි කියලා. සාමාන්‍ය මේ ශාසනයට කියනවා පින්නතුනි ගුණවන්ත ශාසනය කියලා. දැන් පුණ්‍යවන්තයි කියන්නේ බොහෝ පින් නැති කියන අර්ථය. ඒ වගේ ගුණවන්ත ශාසනය කියන්නේ බොහෝ ගුණ ඇති අය මේ ශාසනේ ඉන්න නිසා. එතකොට අතීතයේ ඉඳලා ගත්තොත් සාරිපුත්ත මහා මොග්ගල්ලාන වගේ මහා ගුණවන්ත උත්තමයන් වහන්සේලා මේ ශාසනේ පහළ වෙලා තියෙනවා. අනේ පිට සිටුතුමා විශාකා සිරි දේවී වගේ මහා ගුණවත් උපාසක උපාසිකාවන් මේ ශාසනේ පහළ වෙලා තියෙනවා. අදටත් මේ සම්මා සම්බුද්ධ ශාසනේ ඒ වගේ ගිහි පැවිදි දෙපාර්ශවයේම ඉන්න පින්නතුනි පුදුමාකාර ගුණවන්තකම් තියෙන ශ්‍රාවකයෝ. අද අපි බලමු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහමට අනුකූලව උපාසක උපාසිකාවන් සතු ගුණ 10ක් තියෙනවා. ඒ ගුණ දැනෙනකොට අපේ පින්නතුන්ට බොහෝම සන්තෝෂභාවයට පත් වෙන්න පුළුවන්. මා තුලත් මේ ගුණ අල්පයක් හරි තියෙනවා කියලා. උපාසක උපාසිකාවන් සතු ගුණ 10ක්. ඒ ගුණ 10 ඇතුලේ සීලයක් තියෙනවා. අපි බලමු එකින් එක අරගෙන මොනවද මේ ගුණ කියලා. පළවෙනි ගුණේ තමයි පින්නතුනි උපාසක උපාසිකාවන් සතු පළවෙනි ගුණය දැනගෙන හදවතින්ම තෙරුවන් පිහිට කොට ගැනීම පළවෙනිම ගුණය. මොකද්ද මේ දැනගෙන වටහාගෙන තෙරුවන් කෙරෙහි පිහිටනවා කියන්නේ? මේ දැන් පන්සිල් සමාදන් වෙන්න කලිනුත් පින්නතුන් සිහිපත් කළා බුද්ධං සරණං ගච්ඡාමි, නේ ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා. මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා, ධර්මයේ සරණ යනවා, මහා සංඝරත්නයේ සරණ යනවා. දෙවෙනි සැරේටත් ඒක සමාදන් වුණා. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා. ඒ වගේ ආපහු තුන්වෙනි සැරේටත් සරණාගමනේ සිද්ධ වුණා. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. මොකද්ද මේ කතාව ඇතුලේ තියෙන කාරණාව? බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා කියන්නේ ධර්මයේ සරණ යනවා කියනවා. ආර්ය මහා සංඝ රත්නය සරණ යනවා කියන්නේ. ඇයි අපි තුනුරුවන් සරණ යන්නේ?
මොකටද අපි තුනුරුවන් සරණ යන්නේ? අපට සරණක් නැති නිසා. පිහිටක් නැහැ අපිට. අර දවසක් මේ කෝරව්වේ කියන රජතුමා යනවා රට්ටපාල කියන මහරහතන් වහන්සේ හමු වෙන්න. මේ රජතුමා අහනවා රට්ටපාල මහරහතන් වහන්සේගෙන් ඇයි ඔබ වහන්සේ ඒ රට්ටපාල කුමාරයා ඒ රටේ හිටපු ප්‍රසිද්ධම සිටුපවුලක තරුණ කුමාරයෙක්. ඉතින් අහනවා ඔබතුමා ඔබ වහන්සේ ඇයි ඒ වගේ මහා බෝගස්කන්ධ ධනස්කන්ධ තිබුණු සිටු පුතෙක් වෙලත් පැවිදි වුණේ කියලා. එතකොට මේ රට්ටපාල මහරහතන් වහන්සේ කාරණා හතරක් ඉදිරිපත් කරනවා. මේ හේතු නිසා තමයි පැවිදි වුණේ කියලා. එතන අවසාන කාරණාව හරි වැදගත්. අපිට මේ තෙරුවන් සරණ යන්නේ ඇයි කියලා තේරුම් ගන්න. රට්ටපාල මහරහතන් වහන්සේ සිහිපත් කරනවා පින්නතුනි, රජතුමනි ඔබට නිදන්ගත රෝගයක් තියද කියලා අහනවා. නිදන්ගත රෝගයක් තියද කියලා. එහෙමයි ස්වාමීනි, මට මේ නිදන්ගත රෝගයක් තියෙනවා, සැරෙන් සැරේ හරියට ඒක නිසාම දුක් විඳිනවා කියනවා. ඊට පස්සේ මේ රට්ටපාල මහරහතන් වහන්සේ සිහිපත් කරනවා, රජතුමනි ඔබට ඔය රෝගය කායික වශයෙන් නැති වෙනකොට, කායිකව ලෙඩේ ඇති වෙනකොට කයටත් අමාරුයි, කායික දුක ඇති වෙනවා. ඊළඟට මොකක්ද ඇති වෙන දුක? මම ලෙඩෙක් කියලා මානසික දුක ඇති වෙනවා නේද? සාමාන්‍යයෙන් එහෙමනේ. කායික රෝගාබාධ ඇති වුණාම ඉස්සෙල්ලම කයට අමාරුයි, ඊට පස්සේ අමාරු වෙන්නේ හිතට. ඇයි මට අනේ මෙහෙම ලෙඩ කියලා. මේ රජතුමාගෙන් අහනවා මේ රට්ටපාල මහරහතන් වහන්සේ, ඔබතුමාට ඉන්නවා මේ අග බිසවක් ඉන්නවා, ඊළඟ පරිවාර ස්ත්‍රීන් ඉන්නවා, ඊළඟ දැසි දස්සන් ඉන්නවා, ඊළඟ පුරෝහිතලු ඉන්නවා, අමාත්‍යවරු ඉන්නවා, පාබල සේනා ඉන්නවා, ඇත් සේනා ඉන්නවා, අශ්ව සේනා ඉන්නවා. ඔබතුමාට ඔය ඇති වෙන කායික දුක යාළත් එක බෙදා ගන්න පුළුවන්ද කියලා අහනවා. පුළුවන්ද? ඔබතුමාට ඇති වෙන ඔය මානසික දුක යාළත් එක බෙදා ගන්න පුළුවන්ද කියලා අහනවා. පුළුවන්ද? දැන් සාමාන්‍යයෙන් විවාහ වෙන්නේ දුක බෙදා ගන්න නේද? එහෙම නේද විවාහ වෙන්නේ? තනියම මේ දුක විඳින්න බෑ, ඒ නිසා මේ දුක බෙදා ගන්න කියලා නේද විවාහ වෙන්නේ? ඇත්තටම දුක බෙදා ගත්තද? බෙදා ගන්න බෑ. ඒක බෙදන්න පුළුවන් එකක් නෙවෙයි. කායික දුකක් විඳිනවා නම් හුදකලාවම විඳින්න වෙනවා. මානසික දුකක් විඳිනවා නම් හුදකලාවම විඳින්න වෙනවා. එතකොට අපි අපේ ජීවිතේට පිහිටක් ලැබේ කියලා, සරණක් ලැබේ කියලා විවිධය ජීවිතේට ලං කර ගන්නවා. මේ මෙයා මට පිහිට වෙන්නේ වෙලාවකට, ඉතන ලොකු අක්ක මට ඉන්නවා. එහෙම හිතනවා වෙලාවකට. එයාලගේ ආදරේ ප්‍රබලව දැනෙනවනේ සමහර කාලවලදී. එහෙම සමහර අයගේ ආදරේ ප්‍රබලව දැනෙද්දී ওই හිතට එනව අදහස්, අනේ මෙයා ඉන්නවනේ කවුරු නැතත් මට. හැබැයි ඒ සරණ ඒ පිහිට తాවකාලිකයි. කොයි වෙලේ වෙනස් වෙයිද දන්නේ. අපි අපේ ජීවිතේ එහෙම විශ්වාස කරපු හැම විශ්වාසයක්ම මොකදුනේ? බිඳිලා ගියා. අපි සරණක් ලැබෙයි කියලා, පිහිටක් ලැබෙයි කියලා යමෙක් විශේෂෙහි, යම් කිසි කෙනෙක්ගේ හිතක් විශේෂෙහි හරි විශ්වාසයේ තබා ගත්තා නම් මේ හැම සරණක්, මේ හැම පිහිටක්ම ඇත්තම කතාව නැති වුණා. ඒකයි අපි බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ. මේ ලෝකේ මට සරණක් වෙන්න නෑ. ඒ කියන්නේ මේ ලෝකේ ඉන්නවා කෝටි 800ක්. කෝටි 800ක් කියන්නේ කොච්චර විශාල ජනගහනයක්ද? තමන්ට සතුට දෙන්නම, තමන්ට සැනසෙල්ල දෙන්නම ඉපදුණු කෙනෙක් ඔය අතර ඉන්නවද? තමන්ට සැනසෙල්ල දෙන්න ඉපදුණු කෙනෙක්, තමන් වෙනුවෙන් ඉපදුණු කෙනෙක් ඉන්නවද මේ ලෝකේ කවුරු හරි? කවුරුවත් නෑ. නේ? ඇත්තටම වෙන්නේ මොකද්ද? මේ ඇත්ත කතා කරොත් එයාලගේ සැනසෙල්ලට තමන් පාවිච්චි කරනවා. ඒක තමයි මේ ලෝකේ ඇත්තම කතාව. එයාල අපේ සැනසෙල්ල ගැන හිතලා ජීවත් වෙනව නෙමෙයි. එයාල එයාලගේ සැනසෙල්ලට අපිව පාවිච්චි කරනවා. එතකොට මේ සංසාර ගමන පුරාවටම පින්නොත්නි අපි ජීවිතවලට මුලා වෙවි, මුලා වෙවි, මුලා වෙවි, දුකට වැටි වැටි, දුකට වැටි වැටි ඇවිල්ලා මේ ජීවිතෙත් එහෙමයි. හරියට මුලා වෙනවා. හරියට අහු වෙනවා. ඉතින් ඊට පස්සේ වැරදුනාම හිතට හරි අමාරුයි. සරණක් නැහැ, පිහිටක් නැහැ. එවන් සංසාර ගමනක් තුල පින්නතුනේ අසරණ වුණ සත්‍යයන්ට
සරණක් වෙන්නේ කවුද? අපි සරණ ගිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ. දැන් නම් නිශ්චල පිළිමයක් විදියට අපිට බුදුරජාණන් වහන්සේ පේන්නේ. නමුත් මේට අවුරුදු 2600කට කලින්නේ පහළුණ මහා කරුණාවේ ඇසක් බඳු ලෝකයාගේ දුක දැනිලා සංසාරේ පෙරුම් පුරලා පහළ වෙච්චේ බුදුරජාණන් වහන්සේ විතරයි පින්නතුණි අපට සරණ පිණිස ඉන්නේ. ඊළඟට ධර්මය පින්නතුණි විතරයි අපට හිත හදාගන්න තියෙන්නේ. මේ බණ ටිකක් කාලේ හිත හදාගත් අවස්ථා නැද්ද ඇත්තටම? කොච්චර තියෙනවද? අපි පැවිදි වුණෙත් බණ අහලා. නොදන්න කාලේ අම්මල තාත්තල ගෙනල්ලා පැවිදි කළා නෙමෙයි. ධර්මය අපට සරණ. හිතේ දුක් නැති කරගන්න. ඊළඟට අපට මඟ පෙන්වන්නේ ඒ සාරිපුත්ත මහා මොග්ගල්ලානාදී උතුමන් වහන්සේලා සහ උතුමන් වහන්සේලාගේ පැවතෙන සංඝ පරම්පරාව. එහෙනම් උපාසකයා උපාසිකාව සතු පළවෙනිම ගුණය තමයි පින්නතුණි සංසාරේ අසරණකම තේරුම් අරගෙන ඒක දැනිලා හොඳටම දැනිලා තියෙන්නේ. හොඳටම දැනිලා සම්මා සම්බුදු පියාණන් වහන්සේ මං ඔබ වහන්සේ සරණ කරගන්නවා කියන අදහසින් තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. මට වෙන සරණක් එපා. ඇයි එපා කියන්නේ? ඒ සරණ తాවකාලිකයි. විශ්වාස කරන්න බෑ. කොයි වෙලේ වෙනස් වෙයිද දන්නේ නෑ. දැන් මේ පින්නතුට මේ කාලේ යම්කිසි විශ්වාසයක් කෙනෙක් ගැන දැනිලා තියෙනවා නම් මේ කාලේ එහෙමනේ අපිට කාලෙන් කාලෙට එක එකයි විශ්වාසයි. මේ කාලේ ඔය හිතට යම්කිසි කෙනෙක් ගැන විශ්වාසයක් තියෙනවා නම් මෙයා හොඳයි කියලා. මෙයා නම් මට දුකක් දෙන එකක් නෑ කියලා. එයත් වැටෙන්නේ පරණ ගොඩටමයි. එයත් අපේ විශ්වාසය බිඳිනවා. එයාගේ සරණත් తాවකාලිකයි. ඒ නිසා උපාසකයා උපාසිකාව මේක හරියටම තේරුම් අරගෙන හදවතින්ම නේ සීල් සමාදන් වෙන වෙලාවට හදවතින්මයි හදවතේ ගැඹුරෙන්ම අදහසකින් ස්වාමිනී භාගතුන් වහන්සේ මම ඔබ වහන්සේමයි සරණ කරගන්නේ ඔබ වහන්සේමයි පිහිට කරගන්නේ කියන අදහසින්මයි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තුන් පාරක් සරණාගමනේ පිහිටන්නේ. ආන්නේ උපාසක උපාසිකාවන් සතු ඉතාම වටිනා ගුණයක්. ඔන්න පළවෙනි ගුණය. දෙවෙනි ගුණය තමයි උපාසක උපාසිකාවන් සතු කාය කර්ම සහ වාක් කර්මවලදී කායික ක්‍රියාවන්ගේ සහ වාචසික ක්‍රියාවන්හිදී හරීම කල්පනාකාරීව කටයුතු කරන්නේ. තෙරුවන් සරණ නොගිය අය වගේ නෙමෙයි. තෙරුවන් සරණ ගිය උපාසකයෙක් උපාසිකාවගේ දෙවෙනි ගුණය, ඒක ලොකු ගුණයක්. මේ කාය දුස්චරිත බහුල මේ ලෝකේ, වචී දුස්චරිත බහුල මේ ලෝකේ, තෙරුවන් සරණ ගිය උපාසකයා හැමතිස්සෙම කල්පනාකාරීව කාය කර්මවල වාක් කර්මවල යෙදෙන්නේ. ඇයි? එයා දන්නවා මේ ලෝක දහම කියන්නේ හේතුඵල දහමක් කියලා. වී වැපුරුවොත් වී අස්වැන්නක් එන්නේ. මුං වැපුරුවොත් මුං අස්වැන්නක් එන්නේ. අන්න ඒ වගේ පින්නතුනි මෙයා දන්නවා හොඳ කාය කර්ම කළොත් හොඳ විපාක, හොඳ අස්වැන්නක්. ඒ වගේමයි නරක කාය කර්ම කළොත් නරක අස්වැන්නක්. හොඳ වචන කතා කළොත් හොඳ විපාක, හොඳ අස්වැන්නක්. නරක වචන කතා කළොත් දුක් සහගත නරක අස්වැන්නක්. අපි දැන් අපේ ජීවිතේ ගැටලු වෙනකොට අපි හිත නිදහස් කරගන්න බොහොම නරක ක්‍රමයක් තියෙනවා. අපේ ජීවිතවල දුක් ඇති වෙද්දී අපි හිත නිදහස් කරගන්න බොහොම නරක ක්‍රමය මොකද්ද? ළඟම ඉන්න කෙනෙකුට ඒක බැර කරනවා. අම්මා නිසායි මට මේක වෙලා තියෙන්නේ. තාත්තා නිසායි මට මේක වෙලා තියෙන්නේ. ස්වාමියා නිසායි මට මේක වෙලා තියෙන්නේ. භාර්යාව නිසායි මට මේක වෙලා තියෙන්නේ. අයිය නිසා මට මේක වෙලා තියෙන්නේ. අක්ක නිසා කියලා අපි අපේ ජීවිතයේ අත්දකින බොහෝ දුක්ඛම් කටුළු වලදී ළඟම ඉන්න කෙනාට බැර කරනවා හිතට පොඩි නිදහසක්. ඒක හැබැයි අර හොඳ නිදහසක් නෙමෙයි. ඒ කියන්නේ කුරිරු ගතියකුත් තියෙනවා. හැබැයි තෙරුවන් සරණ ගිය උපාසකයා කවදාවත් ඒ දේ කරන්නේ නැහැ. ඇයි ඒ? එයා දන්නවා මම මේ සසරේ වපුරපු අස්වැන්නක් මේ විඳින්නේ. නේද? අර අපේ පින්නතුන්ට මතක ඇති අර බෝධි රාජ කුමාරයා කතාව.
ඒ බෝධි රාජ කුමාරයා කියන්නේ බුද්ධ කාලේ හිටපු ධනවත් සිටුවරයෙක්. බොහොම ධනවත් සිටුවරයෙක්. ඉතින් හරියම ගුණ යහපත් භාර්යාවකුත් හිටියා. හැබැයි දරු පල නැහැ. ඉතින් මෙයාලා දෙන්න හරියට දුක් විඳිනවා. දැන් අපේ සමාජේ නම් දැන් එහෙම උනාට පස්සේ දැන් සමහර ස්වාමි භාර්යාවරු ස්වාමියාට චෝදනා කරන්න පුළුවන්. භාර්යාව ස්වාමියාට චෝදනා කරන්න පුළුවන්. ඥාතීන් චෝදනා කරන්න පුළුවන් නේ. ඉතින් මේ දෙන්නත් හරියම වේදනාවෙන් හිටිය කාලයක් තිස්සේ. හැබැයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා මේකට කවුරුවත් වැරදි නැහැ මොකද්ද වෙලා තියෙන්නේ. ඒ දෙන්නම එකතු වෙලා කරපු අකුසල කර්මයක්. පෙර භවයක පෙර ජීවිතයක නැව් නැගිල ගමනක් යද්දි මොකද උනේ? නැව් මූදුබත් වුණා. නැව් මූදුබත් වෙලා මෙයාලා ගහගෙන ගිය දූපතකට. දූපතට ගියාට පස්සේ මෙයාලට කණ්ඩ බොණ්ඩ කිසිම දෙයක් නැහැ. අසරණකමට මොකද කළේ? වටුකුරුළු පැටව් පුළුස්සගෙන කෑවා. අසරණකමට ඉතින් ජීවත් වෙන්න එපයි. නමුත් විපාක භවගානක් ලැබුණා. මේ ලෝක ධර්මතාවයේ තියෙන එක අසාධාරණ තත්ත්වයක් විදිහට අපිට හිතනවා අන්ත අසරණකමට සමහර අය පව් කරන්නේ. කරගන්නම දෙයක් නැතිකමට නේ. දැන් මේ කාලේ මේ රටේ හරියට ආර්ථික දුෂ්කරතා. සමහර අය කරගන්නම දෙයක් නැහැ. දරුවෝ බඩගින්නේ. ඉතින් හොරකම් කළා හරි පොල් ගෙඩියක් ගෙනල්ලා පොල් සම්බලක් හදන්න පෙළඹෙනවා. කරගන්නම දෙයක් නැහැ. ඒත් හොරකමට විපාක ලැබෙනවා. ඒ වගේ මේ ලෝකේ සමහර අය ඉන්නවා අර එකට ජීවත් වෙනකොට සමහර අයගෙන් පීඩා ඇවිල්ලා දරන්නම් බැරි තැනකදී මොකද වෙන්නේ? ගහනවා, කපනවා, කොටනවා. ඊට පස්සේ ඒ කපපු පිහියත් අරගෙන යනවා පොලිසියට. මටි වෙස ගන්න බැරි වුණා කියලා නේද? මට මෙච්චර අසාධාරණකම් කළා, මාව නැති කළා නේද? එහෙම කියලා අසරණකමට ප්‍රාණඝාතය කරන්නේ බැරිම තැනදී. ඒත් විපාක ලැබෙනවා. ඒක තමයි. තමන්ගේ බලයට හෝ වේවා, අසරණකමට හෝ වේවා, දුබලකමට හෝ වේවා පින්නදී ප්‍රාණඝාතයක් කළොත්, හොරකමක් කළොත්, කාමිත්‍යාචාරයක් කළොත් විපාක ලැබෙනවා. පරුස වචනයක් පිටකළොත්, කේලමක් කිව්වොත්, බොරුවක් කිව්වොත්, ප්‍රලාප කතා කළොත් විපාක ලැබෙනවා. උපාසක උපාසිකාවන් සතු දෙවෙනි ගුණේ තමයි මෙයා මේක අදහනවා. කවර තත්ත්වයක් යටදිවත් මෙයා උත්සාහ කරන්නේ පරුෂ වචන නොකිය ඉන්න, කේලම් නොකිය ඉන්න, බොරු නොකිය ඉන්න, ප්‍රලාප කතා නොකරි. නැයි මෙයා හොඳටම දන්නවා මට මගේ දුක මම හදාගන්න ඕනේ නැහැ. ප්‍රාණඝාත කරන්නේ, හොරකම් කරන්නේ, කාමයේ වර්ධව හැසිරෙන්නේ. ඇයි මෙයා කල්පනා කරන? ඇයි මගේ අනාගතේ මම විනාශ කරගන්නේ නේද? හැම කාය දුෂ්චරිතයකටම වචී දුෂ්චරිතයකටම විපාක ලැබෙනවා නම් ඇයි මම වහකනෝ වගේ වැඩක් මේක? පාසකේ කල්පනා කරනවා. ඒක ගුණයක්. ප්‍රාණඝාතාදී අකුසල් කරන ලෝකයක් තුල, පොඩි දෙයකටත් පරුස වචනෙන් කෑ ගහන ලෝකයක් තුල, බොරු කියන ලෝකයක් තුල යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් මම මේවෙන් වළකින්න ඕන කියලා, මොනතරම් ගුණයක්ද ඒක? ආන් උපාසක උපාසිකාවන් සතු දෙවෙනි ගුණය, වරදක් වෙන්න හදද්දී, වරදක් කරන්න යද්දී හරීම කල්පනාකාරී. ආවේගවලට රැවටෙන්නේ නැහැ, ආවේගවලට අහු වෙන්නේ නැහැ. හරීම කල්පනාවෙන් තමයි කර්මය කර්මඵලය අදාහගෙන තමන්ගේ ජීවිතය අරගෙන යන්නේ. එයා හරියට සුගතියට සෝපානයක් හදාගත්ත කෙනෙක් වගේ. ඒ කියන්නේ මේ කාය සුචරිතේ, වාක් සුචරිතේ එදෙන කෙනා සුගතියට යන්න හේතු වෙනවා. ඒ නිසා යා සුගතියට සෝපානයක් හදා ගන්නවා වගේ. ආන්නේක දෙවෙනි ගුණය උපාසක උපාසිකාවන් සතු. ඉතින් බලන්න ඕන නේද කල්පනා කළ මේ ලෝකේ බණහන පින්නතුනුත් පළවෙනි ගුණේ තමයි හදවතින්ම අසරණකම තේරුම් අරගෙන නේද? අර දෙමළ ගීතයක් කියනවා වගේ අර එහෙම නෙමෙයි නේ. දෙමළ ගීතය අපිට කියන්න පුළුවන්. හැබැයි අදහස තේරෙන්නේ නැහනේ. එහෙම නෙමෙයි. අදහස හොඳටම තේරෙනවා. මට කිසිම කෙනෙකුගේ සරණක් නැහැ, පිහිටක් නැහැ සදාකාලික වශයෙන්. ඒ නිසා මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන අදහසින් තෙරුවන් සරණ යනවා. පළවෙනි ගුණය. දෙවෙනි එක තමයි කාය සුචරිතේ, වාක් සුචරිතේ ආනිසංස වාර ගැන හිත හිත කර්මය කර්මඵල අදහමින් සිල්වත් වෙනවා. තුන්වෙනි කාරණාව. තුන්වෙනි කාරණාව විදිහට තමයි පින්තුනි දේශනා කරලා තියෙන්නේ. දන් දීමේ ඇලුනෙක්,
පරිත්‍යාගයේහි ඇලුනෙක් වෙනවා මෙයා. ඇයි මෙයා පරිත්‍යාගයේහි ඇලුනෙක් වෙන්නේ? පරිත්‍යාග කරනවනේ ඒකට ඇලිලා කටයුතු කරනවා. නේ දැන් ධර්ම දානේ කියන්නේ පරිත්‍යාගයක් කියලා අපි සිහිපත් කළානේ. ඒ වගේ දුගී මගී යාචකයන් ගිඳලා එයාලට දෙන රුපියලක ඉඳලා හරි අපි යම් පරිත්‍යාගයක් කරනවනම් නේ තමන්ගේ පවුලේ සහෝදර සහෝදරියන්ට ඔන්න මේ කාලේ හරි අමාරු කාලයක්. අමාරු කාලේ උදව් කරනවනම් තමන්ගේ අම්මා තාත්තට උදව් කරනවනම් පරිත්‍යාග කරනවනම් ඇඳුම් පැළඳුම් වලින් බේත් හේත් වලින් ඔක්කොම පරිත්‍යාග. අසල්වැසියන්ට උදව් උපකාර කරනවනම් නේ දැන් මේ කාලේ සමහර අය ඔන්න බඩුමලු හදාගෙන දුෂ්කර පළාත්වලට ගිහිල්ලා බෙදනවා. ඒව පරිත්‍යාග. යන්නේ විදියට මේ උපාසකයාගේ තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි මේ දෙන්න ඇලිලා ජීවත් වෙන්නේ. ඇයි මෙයා මෙහෙම දෙන්නේ? අමාරුවෙන් හම්බ කරගන්න දේවල් නේද? හම්බ කරනවා කියන එක ලේසිද නේද? සමහර අය කායිකව මහන්සි වෙන්න ඕන, සමහර අය මානසිකව මහන්සි වෙන්න ඕන. සමහර අය කායිකව මානසිකව දෙකෙන්ම මහන්සි වෙන්න ඕන මිල මුදල් හම්බ කරන්න. හම්බ කර කර මොකද කරන්නේ? ඒ අමාරුවේ හම්බ කරන දේවල් පරිත්‍යාග කරනවා. සමහර අය සාසනයට පරිත්‍යාග කරනවා, සමහර අය ඔය අනාථ නිවාස වගේ එහෙම විවිධ විදිහට සිද්ධ කරනවා. ඇයි මේ උපාසකය උපාසිකාව මෙහෙම කරන්නේ? මොකද්ද හේතුව? එයා දන්නව ජීවිතේ රැස් කරගත්තත්, ගොඩ ගසාගත්තත් මේ හැම දෙයක්ම එක දවසක මොකද වෙන්නේ? ඇසිල්ලකින් අත හරිනව නෙවෙයි, අත හැරෙනවා. අත හැරෙන දවසක් වෙනවා ඔබට අපිට දෙගොල්ලට මේ ලෝකය. ඒක පොඩ්ඩක් හිතලා බලන්න. දැන් අපි කල්පනා කළොත් පින්නතුනි මේ අපි දැන් හුස්ම ගන්නව නේද? දැන් නේද මතක් වුණේ ඒක? දැන් අපි උදේ ඉඳලාම හුස්ම ගත්තා නේද? හිරෑ නින්දනුත් හුස්ම ගත්තා. ඒ කියන්නේ අපි හිතල හුස්ම ගන්නව කියලා එකක් නැහැ නේ? ඒක ස්වාභාවිකව සිද්ධ වෙන්නේ. මතකද ඉස්සෙල්ලම හුස්ම ගන්න පටන් ගත්ත දවස? ඉස්සෙල්ලම හුස්ම ගන්න පටන් ගත්ත දවස මතකද? මතක නෑ. එහෙනම් පටන් ගන්න ගත්ත දවස මතක නැත්නම් අවසාන වෙන දවසක් ගැන අපිට හිතන්න පුළුවන්ද? නේද? මේක අපි කරන දෙයක්ුත් නෙමෙයි. මේක අපි හිතල කරන දෙයක් නම් රෑ නිදාගත්තොත් මොකද වෙන්නේ? හුස්ම ගන්න බැරි වෙනවනේ. එළි වෙනකොට මලගඳ තමයි. මේක ස්වාභාවික ක්‍රියාවලියක්. මේ හුලං හමනෝ වගේ, වහිනෝ වගේ ස්වාභාවික ක්‍රියාවලියක් තමයි යම් යම් හේතුන්ට අනුකූලව හුස්ම වැඩ කිරීම කියන එක. ඒතර හුස්ම ගැන අපිට විශ්වාසයක් තියාගන්න බෑ. තව පැය 10ක් මේක වැඩ කරයි, 20ක් වැඩ කරයි, දවසක් වැඩ කරයි, අවුරුද්දක් වැඩ කරයි කියලා අපිට අදහසකට එන්න බෑ. හුස්ම වැටුනොත් ඉන්නවා. ලොකු අවධානමක් තියෙනවා. දැන් හදවත බලන්න. හදවත වැඩ කරන්න පටන් ගත්ත දවස මතකද? කවදා පටන් ගත්තද කියලා අපිට මතක නැහැ. විද්‍යාවෙන් හොයා ගන්න පුළුවන්. නමුත් මතක නැහැ එහෙම. එහෙනම් මේක පටන් ගත්ත දවස මතකවත් නැත්නම් මේ හදවතේ වැඩ කරන ස්වභාවයෙන් නතර වෙන දවස ගැන අපිට අදහසකට එන්න බෑ. ඒකත් ඇයි? අපි හිතල කරන දෙයක් නෙවෙයි. දැනුත් වැඩ කරනවා. බණ අහන්න පටන් ගනිද්දිත් ඒක වැඩ කරා. ඒ වගේමයි කොයි වෙලේ නතර වෙයිද දන්නේ නැහැ. එද සමහර අය ඉන්නවනේ දෙක පාට ඇදගෙන වැටෙනවා හෘදය ආබාධ කියලා. නතර වෙලා. මේක යන්ත්‍රයක් වගේ. පෙට්‍රල් තියෙනකම් වාහනේ දුවනවා. පෙට්‍රල් ඉවරනොත් මොකද වෙන්නේ? නතර වෙනවා. ආන්නේ වගේ තමයි අපේ ජීවිතේ. අපේ කියාගෙන මේක අල්ලගෙන හිටියට මගේ ජීවිතේ කියලා අල්ලගෙන හිටියට නේද මේකේ හුස්ම වැටෙන එකටවත් අපට අයිතියක් නැහැ. මේකේ හදවත වැඩ කරන එකවත් අපටයි තියන්නේ. කොයි වෙලේ මේක නතර වෙයිද දන්නේ. උපාසකයා ඒක දන්නවා. උපාසිකාව ඒක දන්නවා. බුදුරජාණන් වහන්සේගෙන් ඒක දැනගත්ත ජීවිතේ తాවකාලිකයි. එහෙනම් తాවකාලික ජීවිතේ නේද? තවත් භවයකට යන්න හේතු සකස් වෙන ජීවිතේ ඊළඟ භවයට පින්නතුනි අඩුම ගානේ නිවන් දකින්න බැරි වුණොත් ඊළඟ භවයේ හොඳ තැනකවත් උප්පත්තිය ලබන්න හේතු වෙන පින්කම් ටිකක් කරගෙන තියෙන්න ඕන. එහෙනම් සීල් රකින්න වගේ යා මොකද කරන්නේ? පරිත්‍යාගේ පුරුදු කරනවා. අද අපට ලැබෙනවනයි යමක් පින්නතුනි මේ ජීවිතේ. ඒ හැම ලැබීමකටම ප්‍රධානම හේතුව පෙර භවයන්හිදී ඔය අත් දෙකින් දීපුවා. දීපු ඔය ලැබෙන්නේ. දුන්නු තරමටයි ඔය ලැබෙන්නේ. එතකොට මේ ජීවිතෙත් උපාසකයා උපාසිකාව තේරුම් ගන්නවා මේ తాවකාලික ජීවිතෙත්
මම පරිත්‍යාග කරන මට්ටමටමයි නේද මසුරු මල සහිතව ගොඩනගා ගොඩ ගහ ගන්න මට්ටමට නෙමෙයි පරිත්‍යාග කරන මට්ටමට මට පෙරලා ඒව මේ ජීවිතේම දිට්ඨදම වේදනීයව හරි මේ ජීවිතෙන් පසුව හරි ලැබෙන්න හේතු වෙනවා ඒ නිසා තාවකාලික ජීවිතේ තේරුම් අරගෙන යා හැමතිස්සෙම මසුරු මල සහිතව පරිත්‍යාගයේහි ඇලි ගැලි කටයුතු කරනවා ඔන්න උපාසක උපාසිකාවන් සතු තුන්වෙනි ගුණය මේ සමහර අය දැන් මේ ධර්ම දාන කරද්දී සමහර අය පරිත්‍යාග කරද්දී සමහර අයට ලොකු ප්‍රශ්නයක්නේ නේද එයාලා වෙලාවට රණ්ඩු කරනවා ඇයි මේ හම්බ කරගත්ත දේවල් වියදම් කරන්නේ නේද ඇයි මේ හම්බ කරගත්ත දේවල් මෙහෙම නිකන් දෙන්නේ කියලා නේද අපි තේරුම් ගන්න ඕන අරය තේරුම් මරන් තියෙන්නේ හම්බ කරගන්නව තමයි හම්බ කරගත්ත තමයි හැබැයි මේ ටික අරගෙන යන්න හම්බ වෙන්නේ නැහනේ යම් මොහොතක මේ ටික අතහැරන වෙලාවේ අපි යම් දුන්නු ප්‍රමාණයකට තමයි ඊළඟ භවෙ ලැබෙන්නේ ඒ නිසා මෙයා දැනගෙනමයි පින්නතුනි පරිත්‍යාගයේහි යෙදී කටයුතු කරන්නේ තෙරුවන් සරණ ගිය සීලය රකින උපාසකයා උපාසිකාව ගුණ තුනයි තෙරුවන් සරණ හදවතින්ම යෑම කාය වාක් සුචරිතය ඊළඟට පරිත්‍යාගයේහි ඇලි ගැලි කටයුතු කිරීම හතරවෙනි කාරණා තමයි පින්නතුනි දුරු කරන ලද කෝතුහල මංගලික ස්වභාවයෙන් යුක්තව යහපත් දෘෂ්ටියට පැමිණ ජීවත් වීම ඒ කෝතුහල මංගල කියලා කියන්නේ මේ ලෝකේ තියෙනව පින්නතුනි සමහර අය දකින දේ අනුව සුබ අසුබ තීරණය කරනවා ඇහෙන දේ අනුව සමහර අය සුබ අසුබ තීරණය කරනවා ඒකට කියනවා කෝතුහල මංගල කියලා දකින දේ අනුව සුබ අසුබ තීරණය කරනවා කියන්නේ මොකද්ද ගමනක් යනකොට හිස් කලයක් අරගෙන කවුරු හරි ආවොත් මෙයා හිතන අද දවසම ඉවරයි කියලා ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිගන්න කාරණාවක් නෙවෙයි ගමනක් යන්න හදනකොට අපි හිතමු අද කියලා ඕන දැන් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න දැන් අපි හිතමු දැන් ගෙදරින් පිටත් වෙන්න හදනකොටම මේ හූණෙක් කනනවා එකපාර නතර වෙනවා හරිද අසුබයි කියලා අන්න ඒ වගේ දකින දේවල් අනුව සුභ අසුභ සමහර අය තීරණය කරනවා ඊළඟට ඇහෙන දේවල් අනුව සුභ අසුභ සමහර අය තීරණය කරනවා බුදුරජාණන් වහන්සේගේ සරණ ගිය උපාසක උපාසිකාවන්ට ඔය ගතිය නැහැ එයාලා දහන්නේ හේතුඵල දහම. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ හැමතිස්සෙම හේතුඵල දහමට අනුකූලවමයි බලන්නේ. ඒ කියන්නේ යහපත් දෘෂ්ටි හැන්නේ ඒක. මේ අත්දකින හැම ඵලයකටම හේතු තියෙන්න ඕනේ. නේ අපි මෙහෙම හිතමුකෝ. තේරෙනම තැනකින් ගමු මේ හේතුඵල දහම පොඩ්ඩක් තේරුම් ගන්න. දරුවන්ගෙන් ලැබෙනවනේ ආදරේ. ඔය ආදරේ කියන්නේ හේතුඵල දහම. හේතුන් නිසාමයි ආදරය හැදෙන්නේ. දැන් බලන්න මෙහෙම හිතමු. ගිනිමැලයක් තියෙනවා. ගිනිමැලයක්. මේ ගිනිමැලය කියන එක පින්නතුනි හේතුන් නිසාමයි සකස් වෙන්නේ. දර තියෙන්න ඕන, වාතය තියෙන්න ඕන. ඒ වගේ මේ ගිනිමැලේ පවත්වගෙන යන්න නැවත නැවත දර එකතු කරන්න ඕන. ඒ වගේ හේතු සමුදායක ප්‍රතිඵලයක් තමයි ගිනිමැලය කියලා කියන්නේ. ආදරය කියන්නේ ඒ වගේ එකක්. හේතුඵල ධර්ම. ඇයි එහෙම කියන්නේ? තමන්ට තවත් කෙනෙක් ගැන ආදරයක් අපි තුම් දරුවෙක් ගැන හරි කියලා. තවත් කෙනෙක් ගැන ඔය හිතේ ආදරයක් ඇති වුණා නම් ඒ ආදරේ ඇති වුණේ හේතු ඇතුවමයි. මොනවද හේතු? එක්ක ඔයාගේ පැත්තෙන් ආදරයක් තමන්ට ලැබෙනවා කියලා යම් මොහොතක දැනුණා. ඒක එක හේතුවක් වෙන්න පුළුවන් ඔය පැත්තේ ආදරේ උපදින්න. එහෙම නැත්නම් එයාගේ ප්‍රිය වචන වෙන්න පුළුවන්. ප්‍රිය වචන ලැබෙනකොට ওই පැත්තේ ආදරයක් උපදින්න පුළුවන්. දෙවෙනි හේතුව. ඊළඟට එයාගේ රූපය වෙන්න පුළුවන්. එයාගේ රූපේ දකිද්දී ওই පැත්තේ ආදරයක් උපදින්න පුළුවන්. එහෙම නැත්නම් එයාගේ උපකාර වෙන්න පුළුවන්. තමන්ගේ හිතේ යමෙක් ගැන ආදරයක් ඉපදුනේ ඉබේ නෙමෙයි. හේතු ඇතුවමයි. ප්‍රශංසා හේතු වෙලා, එයාගෙන් ලැබෙන ආදරේ හේතු වෙලා, සොයා බැලීම් හේතු වෙලා රැකවරණේ හේතු වෙලා එයාගේ ලැබෙන ආදරේ හේතු වෙලා උදව්පදව් හේතු වෙලා යුතුයකම් හේතු වෙලා එන ඒ වගේ හේතු ටිකක් නිසා නම් ආදරේ හැදුනේ ඒ හේතු නැති වුණොත් මොකද වෙන්නේ ඒ ආදරේ නැති වෙනවා අද ඔය හිතර දැනෙනව නම් මෙයාමට ආදරේ නැහැ කියලා ඉස්සර ආදරේ කියලා
ඉස්සර කාලේ ආදරේ උපදින්නට අදාළ හේතු ටික තිබ්බා ওই පැත්තෙන් උනා ඒවා. අද ඒ පැත්තෙන් ওই පැත්තට ආදරේ නැත්තේ අද ඒ ආදරේ උපදින්නට අවශ්‍ය හේතු ටික ওই පැත්තෙන් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ආදරේ කියන එකත් අපි දැන් තේරුම් ගන්න ඕනේ අර අර ගිනිමැලේ උපමාවම ගන්න ඕන. ගිනිමැලේ හේතු ටිකක් නිසා සකස් වෙනවා වගේම ඒ හේතු දෙන්න දෙන්න තමයි පවතින්නේ. එහෙනම් ඔය පැත්තේ යමෙක් ගැන යමෙක් ගැන ඔය පැත්තේ ආදරයක් ඇති වුණේ එයාගේ හොඳ හේතු ටිකක් නිසා. ඒ හේතු ටික දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට ඒ ආවුත් විතරේ ඔය පැත්තේ ආදරේ රැකිලා තියෙන්නේ. ඒ වගේමයි අර පැත්තේ ඔය පැත්තක ආදරයක් තිබ්බනම් අනිවාර්යයෙන්ම ඔය පැත්තෙන් යහපත් හේතු ටිකක් බලපාලා තියෙනවා. ඒ හේතු ටික දිගින් දිගට දුන්නොත් විතරේ අර ආදරේ රැකිලා තියෙන්නේ. තේරුණක් දන්නේ නැහැ මං කියපු එක. නේද? ආදරය කියන එක හැමතිස්සෙම නඩත්තු කරන්න ඕනේ. ඔහේ හිටියට ලැබෙන්නේ නැහැ. දැන් සමහර අය මුකුත් කරන්නේ නැයි බලාපොරොත්තු වන අනිත් කෙනාගේ ආදරේ. මේක මහ වෙහෙසක්. ගිනිමැලයක් අවුරුදු ගාණක් දරදම දම පවත්වනවා කියන එක ලේසි වැඩක්ද? හරි අමාරුනේ. අන්න ඒ වගේ දෙයක් තමයි ගිහි ජීවිතේ ඉඳන් සමහර අය කරන්නේ. ළඟම ඉන්න කෙනාගේ ආදරේ රැකගන්න හේතු හදනවා හේතු හදනවා හේතු හදනවා. වෙලාවකට මොන හේතු හදුවත් හැදෙන්නේ නැහැ. මේ සමහර ගිනිමැල වලට ඔය සමහර ලී දැම්මම පත්තු වෙන්නේ නැහැ. නේද? සමහර අය මේ ආදරේ පවත්වාගෙන යන්න කරන සමහර දේවල් නිසා තියෙන ආදරෙන්න තියෙනවා. උපාසකයා උපාසිකාව ඕක දැනගෙන ඉන්නේ. ආදරය ගැන මෙයාට හොඳ දෘෂ්ටියක් තියෙනවා. දැක්මක් තියෙනවා. මේක හේතුන් නිසා පහළ වෙන හේතු සකස් කර කර රැකගන්න තියෙන එකක්. මොන දුකක්දනේ? ඉදිකටර නූල දාලා තියෙනවද කවදා හරි? ඉදිකටරකට නූල දාන්නේ කොහොමද අපි? ඇහැ ළඟට අරගෙන මෙහෙම දාන්න ඕන. දැඩි අවධානයෙන් ඒ වෙලාවට මුළු ලෝකෙම අමතක කරන්න වෙනවා අපිට. තවත් කෙනෙක්ගෙන් ලැබෙන ආදරය ගැනත් සමහර අය ඔහොමයි කටයුතු කරන්නේ. ඒ ආදරය ගැනම හිත හිත ඒ ආදරේ වැඩි කරගන්න විදිය හරිද පවත්ත ගන්න විදිය හරි ඉදිකට්ටට නූල දාද්දී ඒ දිහාම බලාගෙන ඉන්න ඕන වගේ. ආදරය ගැන පූර්ණ අවධානයක් යොමු කරලා ඒ ආදරේ අඩු වෙනවද වැඩි වෙනවද වෙන පැත්තකට යනවද වෙන කෙනෙක් අයිති කරගන්න හදනවද හරිද? ඒ වගේ හරීම වෙහෙසකාරී වැඩපිළිවෙලක් දරුවෙක්ගේ නමුත් ආදරයක් උපදවා ගැනීම සහ පවත්වා ගැනීම කොච්චර උපදවා ගත්තත් නැති වෙනවා. ආපෝ හේතු හදන්න ඕනේ. එතකොට උපාසකයා උපාසිකාව දන්නො මේ ආදරය කියන්නේ එහෙම වැඩපිළිවෙලක්. ගිනිමැලයක් පවත්වගෙන යනෝ වගේ වැඩක්. මේ කවුරුද කීයක් කරන්නද? නේද? ඔන්න ඔහි නිකන් ඉන්නවා. කොහොමත් මේක කොච්චර අමාරුවෙන් උපදවා ගත්තත් මගේ කරගන්න පුළුවන් එකක්ද? නේ දවසක මැරෙනකොට මොකද වෙන්නේ? අතහැරිලා යනවා. මොන්න තරම් මේ අර ගිනි මැලයක් අපි හිතමු වටේට තිර ඇදලා හරි රැකගෙන ඉන්නවා කියලා දරදමදම හුණගෙවවත් නිවෙන දෙන්නේ නැතුව. අන්න ඒ වගේ සමහර අය නීති දාලා එහෙම හරි අමාරුවෙන් රැකගෙන ඉන්නවා ආදරයන්. තමන් මැරුණොත් මොකද වෙන්නේ? ඔක්කොම ඉවරයි. උපාසක උපාසිකාවන්ගේ තියෙන එක ගුණයක් තමයි ආ දන්නෝ මේ කියන්නේ අපේ මේ මේ ලෝක දහමේ ප්‍රබල කාරණාවක්නේ ආදරය කියන්නේ. නේ ප්‍රබල කාරණා. ඒ ඇත්ත පිළිගන්න ඕන. නේ තමන්ගේ ජීවිතේ ප්‍රබල කාරණාවක් ආදරය කියන්නේ. උපාසකයා උපාසිකාව දන්නා මේක හේතුඵල ධමයක්. මේක නඩත්තු කළ යුතු එකක්. වෙහෙසයි. මෙයා ඒ නිසා මොකද කරන්නේ? ඒකෙන් අයින් වෙලා යුතුකම් කරගෙන ඉන්නවා. යුතුකම් කරනවා. ඉතින් ඒක යාගාවතන ලොකු ගුණයක්. එතකොට බලන්න හදවතින්ම තෙරුවන් සරණ යනවා. කාය වාක් සුචරිතේ දෙනවා. මසුරු මල අතහැරලා දන් දීමෙහි ඇලුණෙක් විදිහට කටයුතු කරනවා. ඊළඟට දකින දේ අනුව ඇහෙන දේ අනුව සුභාසුභ තේරුම් ගන්නෑ මෙයා පිළිගන්නෑ මෙයා හේතුන්ට අනුකූලවමයි යමක් දිහා බලන්නේ. නේ නිවසේ වුණත් ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ එක පාට දේවාලයකට දුවන්නේ මෙයා බලන්න ඇයි අපිට මෙහෙම වෙන්නේ? නේද? අපි අතීතයේ හොඳට හිටියනේ. ඇයි එහෙනම් එදා හිටපු අපි අදයි මෙහෙම? කාගේද වරද? මගේද වරද? හේතු විමසනවා. හේතු විමසලා නිහතමානීව හේතු සකස් කරනවා. අසමගියක් තියෙනවා නම් සමගියට හේතු හදනවා.
ඒ තෙරුවන්සරණගේ උපාසක උපාසිකාවගේ ප්‍රධාන ලක්ෂණය. හේතුඵල දහමට අනුකූල මුළු ජීවිතයෙන් බලනවා. දරුවෙක් වුණත් පින්නතුනි අසංවර නම්, දරුවෙක් වුණත් අකීකරු නම්, දරුවෙක් වුණත් පාලනය කරගන්න බැරි නම් බලනවා. ඇයි දුව මෙහෙම හැසිරෙන්නේ? මොකද්ද මේකට හේතුව? තමන්ට තේරෙන්නේ නැත්නම් කල්යාණ මිත්‍රයන් වහන්සේ නමකත් එක්ක හරි කතා බහ කරනවා. ඇයි මෙහෙම මෙයාට වෙලා තියෙන්නේ? මට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්ස. මට හේතු හොයාගන්න බෑ. අන්න ඒ පිළිතුර හේතුඵල ධර්ම කියන දෘෂ්ටියේ පිහිටලා තමයි මේ උපාසක උපාසිකාව කටයුතු කරන්නේ. ඉතින් අපේ කාල වේලාව අවසන් වෙලා යනවා. ඊළඟට ඉතා කෙටියෙන් සිහිපත් කරන්නම්. උපාසක උපාසිකාවන් සතු ඊළඟ ගුණය තමයි සමගියෙහි ඇලී කටයුතු කිරීම. දැන් මේ පිළිතුර කවුරුත් එකතු වෙලා බලන්න මේ ධර්ම දේශනාව වටා එකරොක් වෙලා ඉන්න හැටිනේ. හරිම සාන්තව නිශ්චලව ওই සමගියක් තියෙන්නේ. අන්න ඒ වගේ යහපත් අරමුණු වලට, යහපත් ඉලක්ක වලට එකතු වෙලා යන ගතියට කියනවා සමගිය කියලා. උපාසකයා උපාසිකාව සතු ප්‍රබල ගුණයක්. ඊළඟට කියනවා මේ අන් අය රැවටීමට බුද්ධ ශාසනය පාවිච්චි කරන්නේ. ඔය සමහර දේශපාලනය කරන අය එහෙම ඉන්නවා, හරියට පින්කම් කරනවා. ඒ ජනතාව රවට්ටන්න. එහෙම රවට්ටන්නනේ උපාසක උපාසිකාවන් පින්කම් කරන්නේ. ඊළඟට සිහිපත් කළා තියෙනවා ඊර්ෂ්‍යා කරන්නේ නැහැ කියලා. අනුන්ගේ දියුණුවේදී සන්තෝෂ වෙනවා, තමන් දියුණුණා වගේ. තව උපාසක උපාසිකාවන්ගේ ගුණයක්. ඊළඟට පින්නතුනි ජීවිතය නිසාවත් ශාස්ත්‍රූන් වහන්සේගෙන් පිටස්තර ශාස්ත්‍රූ කෙනෙක් පිළිගන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහිම ගෞරවය ශ්‍රද්ධාව පිහිටුවාගෙන ජීවත් වෙනවා. ඊළඟට පින්නතුනි සංඝයා හා සමාන සුවදුක් විඳින්නේ. කියන්නේ සංඝයා වහන්සේලා ගැන හැමතිස්සෙම හොයලා බලලා ගෞරවයෙන් කටයුතු කරනවා කියන එක. ඊළඟට සර්වඥ ශාසනයේ පිරිහෙනකොට ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙලා කටයුතු කරනවා. ඉතින් බලන්න මේ වගේ ගුණ රාශියක් තියෙනවා උපාසකයෙකුට, උපාසිකාවකට. ඒ නිසා යා මොකද වෙන්නේ? මේ ගුණ ධර්ම නිසා යා මනුස්ස ලෝකෙන් මනුස්ස ලෝකෙට හරි, මනුස්ස ලෝකෙන් දිව්‍ය ලෝකෙට හරි, මනුස්ස ලෝකෙන් බ්‍රහ්ම ලෝකෙට හරි, එහෙම නැත්නම් මොකද වෙන්නේ? මේ ජීවිතේම නිවන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපි හිතනවා අපට අදහසක් තියෙනවා අපේ මේ මැදිරියේ ධර්ම ශ්‍රවණය කරන පින්තුන් වගේම මේ ලෝකේ බණහන බොහෝ බෞද්ධ පින්තුන් තුල මේ ගුණ දෙක තුනක් හරි තියෙනවා කියලා. ඉතින් ගොඩාක් සන්තෝෂ වෙන්න සංසාර ජීවිතේ දුර්ලභ පහළ වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ බවට පත් වෙලා මේ ගුණ දරාගෙන ජීවිතේ ගෙවන්න තරම් මම වාසනාවන්තයෙක් වුණා. මේ වටිනා කියන මේ පින්නන්ත ජීවිතේ මම තව තවත් අර්ථවත් කරගන්නවා, මගේ සැනසෙල්ල මම හදාගන්නවා, මගේ බුදුරජාණන් වහන්සේ සසර දුකෙන් නිදහස් වුණා වගේ මමත් මේ ප්‍රතිපත්තිකාමී ජීවිතය තුළින් සංසාර දුක්ඛයෙන් අත් මිදෙනවා කියලා ප්‍රාර්ථනා බලාපොරොත්තු ඇති කරගන්න ඕන. පින්නතුනි අද දවසේ ධර්ම දේශනාව සඳහා බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශාසනික හැඟීමෙන් දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ කොළඹ පහ උද්‍යාන පාර පදිංචි තේජන සමන් ජයසිංහ මහත්මයා, සුනේත්‍රා ජයසිංහ මහත්මිය, හරණී ජයසිංහ මහත්මිය සහ සහෝදර සහෝදරියන් විසින්. ඒ පින්නත් හැමදෙනාම සිහිපත් කළ තියෙනවා 1997 9/27 වන දින මීට වසර 25කට පෙර පරලෝසපත් දෝන මේරි විජේසූරිය මෑණියන්ට සහ වසර 18කට පෙර පරලෝසපත් දොන් සයිමන් ජයසිංහ පියාණන්ට පරලෝස ජීවිත සැපවත් වූ උතුම් නිර්වාණ ධර්මය අවබෝධ වෙන්නට මේ පින හේතු වේවා. ඒ වගේම බියගම පදිංචිව සිට පරලෝසපත් DFH ජයසිංහ මහත්මයා, ගම්පහ පදිංචිව සිට පරලෝසපත් අජිත් ජයසිංහ මහත්මයා, හෝකන්දර පදිංචිව සිට පරලෝසපත් මහින්ද කරුණාරත්න මහත්මයා කියන ඥාති සොහොයුරන්ටත් පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්නතුනි මේ පැයකට ආසන්න කාලයක් මේ ලෝකේ බණහපු විශාල පිරිසකගේ චිත්තසංතානවල දුක් දොම්නස් දුරු කරන්නට හේතු වෙන විදියට මහානීය සාරාණීය පින්කමක් සිදු කරගත්ත වෙලාවේ මේ උතුම් පුණ්‍ය ශක්තිය අනුභවයේ මේ නම් සඳහන් කළ හෝ නොකළ ඒ සියලුම ඥාතීන්ට, වර්ග પરම්පරාගත ඥාතීන්ට, සංසාරගත ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සංසාර ජීවිතයේ සැපවත් භාවයට පත් වේවා, උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්තුණී සිහිපත් කළ තියෙනවා අතිපූජ්‍ය අපට නම කියන්න අවසරයි බණ්ඩාරවෙල අමිතානන්ද
නායක මාහිම්පාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝාය සම්පත් ලැබෙන්නට මේ මහා පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේශකයන් වහන්සේටත් වැඩ වාසය කරන ගෞරවනීය මහා සංඝරත්නයටත් විදේශයන්හි වාසය කරන පවුලේ සහෝදර සහෝදරියන් ඇතුළු දූ දරුවන්ටත් අද දින ධර්ම ශ්‍රවණය සඳහා පැමිණි මේ පින්වත් හැම දෙනාටමත් දිදුල නාලිකාවේ කාර්ය මණ්ඩලයේ පින්වත් දරුවන් ඇතුළු ආයතන සේවක සේවිකාවන්ට සහ ලක්වැසි ලෝවැසි හැම දෙනාටම මේ උතුම් සාරාණීය පුණ්‍ය කර්මයේ ආනිසංස වාරයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා උතුම් නිවනින් සැනසීමටම හේතු සම්පත් වේවා කියලා පින්නතුන් ප්‍රාර්ථනා කරනවා. අපි හැම දෙනාම එකතු වෙලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. සදහවතුනි, පුඤ්ඤවන්ත වූ හෝරාවකට ආසන්න කාලයක් මුළුල්ලෙහි මේ උතුම් ධර්ම දේශනාව මෙහි බවතාල පින්වත් දේශකයන් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි උතුම් උදාත්තර වූ ශාසනික ආගමික හා සංස්කෘතික සේවාවන් වල නියැලෙන්නට අවශ්‍ය ශක්තිය ධෛර්ය වාසනාව නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ශ්‍රී සම්පත්තිය ලැබේවායි අප සාදු හදනවා ප්‍රාර්ථනාවන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේමයි මේ උතුම් වූ ධර්ම දානමය පින්කම සඳහා දෙපින්බර වූ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන මේ සුපින්වතුන් අදවසේදී ප්‍රාර්ථනා කරගන්නා වූ සියලු මහපත් අරමුණු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සමුත්තිමත් භාවයට පත්වේවා. ධර්ම ශ්‍රවණය කළා වූ ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාගේ යහපත් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා යන බලාපොරොත්තුන් පෙරදැරිව ටීවී දිදුල බෞද්ධ රූපහානි නාලිකාව මගින් ඔබ වෙත සංවේදනය කරන මේ පැයට නියමිත උතුම් දායකත්ව සත්කාර දේශනාව අප මෙලෙසින් මාවටපත් කරනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.